නීති විරෝධී දඩමස් ජාවාරමක් පිළිබඳ කරුණු සවාබැලීමට එතුමා ලුණුගම්බෙහෙරට ගිය අවස්ථාවේ යාල වනෝද්‍යානයේ තුවා ලැබූ වලහෙක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාට තොරතුරු ලැබිලා තිබෙනවා. එතුමා ඒ නිසාවෙන් මේ වලහා ගැන තුවා ලැබූ වලහා ගැන හොයා බලන්නට ඒ සවුවට ගිහිලා තිනවා. එතනින් තමයි පොඩි අබැද්දයකට එතුමා ලක් වෙලා තියෙන්නේ මුහුණ බල තියෙන්නේ හදිසියේම අමාත්‍යංශ වාහනය නැවත බහර දෙන්න කියලා ලැබුණු පණිවිඩෙන් අන්තිමට එතුමා මේ වනෝද්‍යානය තුල හිර වෙලා. අපි බලමු මේ කතාව. වනජීවී නියෝජ්‍යමාත්‍ය පාරිත්‍ය දෙවරප්පිරිම මහතාට ලැබුණු තොරතුරකින් කියවුනේ යාල වනෝද්‍යානයේ වලහික් සතෙකුගේ පහර දීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා කියලා. එම වලහා දැඩි වේදනාවෙන් වනෝද්‍යානයේ සැරිසරන ආකාරය දක්වන වීඩියෝවක්ද නියෝජ්‍යමාත්‍යවරයාට වා තිබුණා. යාල පාකිය දෙනුන වලහයක් ඉන්නවා. අපේ රටේ දුර්ලභ ගන්න සතෙක් වලහා කියන්නේ. වලහාට සතෙක් පහර දීලා මොකක් හරි ඔළුවේ දරුණු තුවාලයක් තියෙනවා. දරුණු තුවාලයක්. ඒ තුවාලේ යටමතුල තමයි. මේ වලහාගේ තුවාලේ දරුණුකම නිසා අමාරු නිසා මේ වලහා වියරුවෙන් වගේ එහෙමේ දුවනවා. ඔහු වහම යාල වනෝද්‍යානයට ගියේ වලහට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම සඳහායි. එහෙත් ඒ අවස්ථාවේ යාල පිවිසුම් ගේට්ටුවේ කිසිවෙකු නොසිටීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු සොයා බැලුවා. යාල පාක්කේට ආව මේන් ගේට් එකට ආව එනකොට ගේට් එක වහලා මේ පැත්තෙන් වහන පොලිමත් తీර ඇතුළට යන්න. ඇතුළේ ඉඳලා පලංජියකින් වැටිච්ච මිනිස්සෙක් ඇවිල්ලා ගේට් එක අයින්නවා. ඩ්‍රයිවර් රෙහෙට දුවනවා මෙහෙට දුවනවා ගේට් එක කවුරක්වත් නැහැ. මමත් ඇවිල්ලා විනාඩි 20ක් යනවා නියෝජ්‍ය අමාත්‍යවරයා කිසි කෙනෙක් ගේට් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් යාල වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ප්‍රකාශ කර සිටියේ දහවල් 12 සිට පස්වරු 2 දක්වා එහි රාජකාරිය නිරත නිලධාරින් දිවා ආහාරය ලබා ගන්න අවබෝධයි. මේ කෑම කනවා කෑ ගාලා ගාලා විතර මේ කට්ටිය එතන ගෙනගත්තා ගේට් එකට. එතන අනිවාර්යයෙන්ම නිලධාරියෙක් ඉන්නවා. අහන්නේ හලෝ මේ අහගන්නකෝ මට ඔයගේ නීතියයි කරුවයි ඒවම නේද මම හරි කතා නේ ඔයා දන්නවා. මම අහන්නේ මේ සරල දෙයක් මම අහන්න. මෙතන කවුරු හරි නැද්ද හදිස්සියෙන් අතපය කැඩිලා. මෙනේ කරලා. එතන මෙතන විනාඩි 20ක් බලන් ඉඳලා මේ ගෑනක් ගන්නවා. දැන් දනුතර බලංජි වෙන්න මෙතන අරන් ඉඳන් අර. මේ බලංජි වෙන්නලා. ඩ්‍රයිවර් බෑහලා පය වල මේ මෙතෙන් දතුලා ඉන්න මේක කතා කරලා මේ අතපය හොදන්න නෑ අරු ඉන්න මේ බාරගොඩ පිටි ගැහෙන. නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ වනජීවී අමාත්‍යංශයට අයත් වාහනය පසරු 4ට පෙර අමාත්‍යංශයට බාර දිය යුතු බවට දුරකතන ඇමතුමකින් තෙවරප්පිරිම මහතාට දැනුම් දෙනු ලැබුවේ මේ අතරතුරයි. ඔයාට බැන්නේ මට වාහනේ දුන්නා කියලා නැත්නම් එයාගේ නියෝග ප්‍රතිනිපාත කියලා. අමතර වාහන දෙයක් තියෙනවනේ වාහන දෙයක් තියෙනවනේ. අනේ වාහනේ පත් ගාලා ඉවුවා අපේ ඩ්‍රයිවරුයි අපේ ඉන්න කට්ටියත් දාලා ඉවුවා. නියෝජ්‍ය අමාත්‍යවරයාටම ඕගලන්ට බිල් දාලත් නැහැ ඕගලන්ට ඉතල ඉල්ලලත් නැහැ හෝටල් බිල් ගෙවලත් නැහැ. දැක්කානේ. මට නම් මට රියදුර ටික දුන්නෙත් නැහැ මේ මෙහිතුවෙන් තුවාල ලැබූ වලසා සොයා යෑමේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙහිම අතරමඟ නතර කිරීමට සිදු වුණා. ඔහු මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වුවේ උදාහරණයක්ද සමගින්. මම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරය හැටියට මට අයිති කාර්ය මණ්ඩලයක් තියෙනවා. මට වාහන පහක් නිදහස් කරලා තියෙනවා. තීව් පහෙන් වාහන තුනක් විතර මග. එකක් තියෙනවා සූර්යව ගැරේජ් එකේ දාලා තියෙනවා. තව එකක් මාතර දාලා තිබ්බා. තව එකක් කොම්බඤ්ඤෝජි පොලිසිය දැම්මා. මේ වගේ දුවන්න බැරි ප්‍රමිතියක් නැති වාහන තමයි තියෙන්නේ. මම මේ වලහා බලන්න දැන් ඇත්තම ගියේ. මේ මට පාවිච්චි කරන්න තියෙන මේ BMW වාහනේ මේක එහෙම කැලයක් ඇතුළේ යන්න බෑ. මේ කැලේ යන්නම තමයි මම ඩිපෙන්ඩර් රථයක් දුන්නා. අපි අමාත්‍යංශ ඩිපෙන්ඩර් රථයක්. ඒ ඩිපෙන්ඩර් රථේ මම දීත්‍යානුකූල ලියුමක් ඉදිරිපත් කළා. හොරෝපදන යන්නම ඉල්ලගත්තා. ඒකෙන් තමයි ආවේ. මොන සිද්ධියද කියලා මම දන්නේ නැහැ. වහාම අමාත්‍යංශ නියෝගයක් කියලා දුනා. වහාම ජීප් රථේ හතරෙන් ඉස්සලා එවන්න කියලා. ඉතින් මම අමාත්‍යංශ නියෝග වලට මටත් වෙන මේ මගේ අම්මගේ අපේ බුදුලා නෙමෙයි. ඉතින් මම මෙතන වාහනේ යවලා දැන් මේ වලහාව හොයාගන්න විදිහක් නේද මම දැන් අර ලිව්කේ මැතිඳු අද තනියේ වෙලමැද්දේ වගේ යාල පාකේ ඉස්සරහ අපි බලන් ඉන්නවා වාහනේ මගිල්ලුවා වාහනේ දුන්නා ඒවට අපරම මම තුමා මගරේ බලන් ඉන්නවා අර වලහාව ජීවත් කරන්නේ කොහොමද කියලා